විශේෂයෙන්ම කියන්න ඕනේ තැම නිවාස ප්‍රශ්නය තඳින්ම තිබෙන නගරයක් තමයි මේ කොළඹ නගරය. හෙහින්ද කොළඹ නගරේ නිවාස ප්‍රශ්නය විසඳීම සඳහා අපි දක්කා පෞගිය කාලේ විශේෂෙන්ම දෙදස් දහයි ඉඳන් දිගටම ඒක නාගරික සංවර්ධන අධිකාරීයට තමයි භාරදීල තියෙන්. අපේ යහපාල නාණ්ඩුව යටතෙත් නාගරික සංවර්ධන අධිකාරය තමයි මෙ කොළඹ නගරේ නිවාස අවශ්‍යතාවෙනයෙන් වැඩකරේ. අපිට විශේෂයෙන්ම ඊට කලින් නිවාස අධිකාරය එමනැත නිවාස අමාත්‍යංශය රටේම නිවාශ අවාශ්‍යතාව වනිින් වැඩකර නමුත් දෙදස් දාහයෙන් පස්සේ ඒක වෙනස්සෙලා කොළඹ නගරේ නිවාස ඉදිකිරීමම් හා ඒවා ලබාදීම අප දෙදස් දහනමය හාම් අද වෙනකං දිගටම සිද්ධ කරන්නේ නාගරික සංවර්ධන අධකාරය. මේක තුළ තිබෙනවා විශේෂයෙන්ම ගරු ස භාපත්තුමනි අපි බැලුවොත්තේම දෙදස් පහළුවවෙ ඉදන් දාහනමය කාලයේ තුළ නිවාස නාගරික සංවර්ධන අධිකාරිය විසින් මේ තට්ටු නිවාස දාහතර දහක් එම නිවාස දාහතර දහක් පමණ හැදිල තිබෙනවා. මේ කොළම නගරයේ තුළ. මේ නිවාස දාහතර දෙදස් දහය දහනමය ඒ සම්පූර්ණ කාල පරිච්චිදය වෙනුවෙන්ම ඒ දාහතර දාහක පමණ ඇදිි තිේර. ඒ විශාල නිවාස ප්‍රමාණයක් හැදිල තිබෙනවා උතුරු කොළඹ කොට්ටාශය මුල් කරගෙන. එවගේ යම් නිවාස ප්‍රමාණයක් බොඩල්ල ඒවගේ මැත කොළඹ වගේ කොළඹ නගරේ තිබෙන කිම්බිරිගස්ස අයගේ ප්‍රදේශවල යම් ප්‍රමාණයක හැදිල තිබෙනවා. තම මේ නිවාස අපිගත්තම අපිට පේන යෙනෙදය තමයි පටන්ගන්න ගොට වර්ගාඩි තුන්සිය පනාහකින් පටන්ගත්ත නිවාස. එවගේ ඊළඟට වර්ගාඩි හාරසිය පනහට මේ නිවාසේ ගිය. යාට වර්ගාඩි පංසිය පනාාත වගේ, නිවාසත් දැන් එයම් කිසි ප්‍රමාණයක හදල තිබෙනවා. ද මේ නිවාස ක්‍යාපෘති අපි බැලුවම අපිට පේන්න තින දේ තමයි. ශේෂන්ම මේ කොළඹ නගරේතින පැල්පත්තුොල ජීවත්තෙන නිවාස හැටදාහක්කිතර වගේ තිබෙනවා ඒ නිවාස හැටදාහ වෙනුවෙන් තමයි මේ නිවාස ක්‍රමය පටන්ගත්ත කියන එක තමයි. ඒ ඉඩන්ටික නාගරික සංවර්ධන අධිකාරියට පවරගෙන ඒ ඉඩම්වල මිශ්ෂ සංවර්ධන වෙන්න පුළුවන් වෙන සංවර්ධන වෙන්න පුළුවන්. ඒවා කිරීම වෙනුවෙන් තයි, ඩම් පවරගත්. දැ අද යන ප්‍රශ්න තමයි දැන් මේ පෞගිය දෙදස් දහයඉදන් දහනමය අද වෙනකම් මේ කරපු මේ ව්‍යාපෘති සාර්ථක වෙලා තියෙනවාද. මෙවා හදරතියනවා තට්ටු නිවාස සාමාන්‍යෙන් අප ගත්තොත්වේෙන් තට්ටු තියවා හතර වෙනකා. ඉතාම හැම තැ ඉතාම පොඩි ඉඩම් ප්‍රමාණයක විශාල නිවාස ප්‍රමාණයක් හදරතියෙනවා. අපේ බැලුවම පේන තියෙනවා ගරු සභාපත්තුමනනි ද මේ ව්‍යාපෘති ආසාර්ථකයි. මම එහෙම කියන්නේ මොකුත් ඉදක්ත් නෙමයි නිවාස ව්‍යාපෘතියකට අවශ්‍ය මූලික දේවල් මේ ව්‍යාපෘතිය වලට කෙරෙනෙ නෑ. මේක කෙරෙන්නේ එකම අරමුණ තමයි අර වතුවල ඉන්න මිනිස්සුන්ව ගෙනල්ලා මේ ගෙවල් වල ඩම් කරනවා. මේක අපේ ආ්ඩුවෙත් කරා. අපේ ආණ්ඩුව කරනකොටත් මංගේ ඇමතිතුමා එක අනන්ත ප්‍රමාණ වාද කල්ල තියෙනවා මේක හසාර්ථකයි. හොදයි එහෙම මේ පවතුවල ඉන්න මිනිසුන් ගෙනල්ලා තවදැනක ඩම් කරන. ඒක යය කරන්න ඩම් කරලා ඉඩමගන්න. ඉඩමාරගෙන ඉඩමකකාට හරි මිශ්ෂ සංවර්ධන කියන්න පුළුවන් වෙන සංවර්ධන කියන්න පුළුවන් ඒ විිකුණනවා. ඒකතුළ මේ ෙවල්ල න්න මනිසුන්ගේ ජීව තත්ය ගඩන කියක තිෙවාද. මේ නිවස්සවල ඉන්න මිනිසුන්ගේ ජීවන තත්වය එමරටත ඒකොලන්ගේ ලයිෆක කොලිටිය එක දියුණි වෙලා තියෙනවාද ඒම කිසිි දෙයක් වෙලානෑ. ඇැයිී. ොම දාරර්ණේ තමයි ගරු ස ාපත්තුමන නසිංහ ප්‍රේමදාස මැත්තුමා හදපු මාලිගාවත්ත නිවාස සංකීර්ණේ. ඒ නිවාස සංකීර්ණය කියීල බලන්න ඒක ඉන්නවා ඒක තිබෙනවා ලක්සිරිගේ වල්තිේ මද්‍යම පාන්තිකයටගේ වල්තිේෙන අඩවාදාම් ලාබීන්ට වල්තිේෙනවා. හැම සමාජ තරාතිරම ඉන්න ිනිස්සුන්හ ඒ මාලිගවත් නිවාස සංකීර්ණේ ජීවත් ෙන. විශාල ක්‍රීඩ ආංගන තිේෙන ්‍ර ශලා ල්තින. අවශ්‍ය යටිතල පාසකම් හැම එකක්ම ඒක තියෙනවා. ඒක මේරටේ ඉන්න සමාජය ඉහලම පුද්ගලයාගේඉදන්න. පහලම ආදායම් ලබන්නත් ඒ නිවාස ව්‍යාපෘතියේ ගෙවල්තිේරවා. නමුදදැමේ දෙදස් දහය ඉඳම් දෙදස් දහනමන මේ අදවෙනකම් මේ හදන ව්‍යාපෘති අරගෙන බලන්න. හෝකෙ තියනවාද සමාජ මට්ටම වෙනස් වූ මිනිස්සු ඒගෙවල්ලොල ඉන්නවාද. නෑ. එක්ම සමාජ තීරුව තමයිගෙනල්ලා මේකෙවල්ලො දදාන්න. වතුලෙන් ිනිස්සුන් අයින් කරනවා. ඒ වතුවලෙින් අයි කරන මිනිසුන් වගේ ල්ල වා ම් කරනවා. ඒක මයි ච්ච කල් වෙලා තියන්න. ඒකයි ම කියන්න සාර්ථ කයි. ඒ තු මිනිසු ගේ මනිසු මයි හො ස්ක ල ල . ම ලන හොඳ ස්සා වල්ල පලතිය . හන තන්ගේ මිනිසුන්ගේ ලයික ඒන තැන් ජීවන මට්ටම ඉහලගේ ල තියන. ඒම කිසිමදයක් වෙලානෑ. නිස්ස තුවල ීවත් න වගේ තමයි වාස ලො ඇැවි ීවත් ෙන්නේ මොද කිසිදු ආකාරයේ ඒ මනිස්සුන්ගේ ජීවන තත්ය හළ ැමීම සඳහා කිසිදු වැර සටහනක් සිද්ධ වෙලානෑ. ඒකේ තාම කනගාතුු දායක. ඒයිද තමයි සහර වතුවල ඉන්න මිනිස්සු යන්න කැමති නෑමේගවල්ලොලට. ඇයිඒ එ මනිස්සු ගේෙන අපි ඊත වඩාමේ වත්තුවල අප නිදාශේයඉන්නවා. ඊට වඩා අපිට අහතපයදිකෑරල ඉන්න පුළුවන් අපි මේ ඉන්න ගෙවල්ලොල. අපිට වර්ගාඩි තුන් සේපනාා හාර්සියපනා ගෙවල් දීලා අපිව මේ අරගෙන ගීල්ල කොටු කරලා තියෙන්නේ. ඒ නි සමහර මිනිස්සු යන්න ලෑස් තිිත්න මේකෙවල්ලොලට ඒන්ද ගරු සාපත්තුමනි අපි අමත්තුමාගේ අවධනයට යොමකරනවා ඇමතුමනේ ්‍යාපෘති ස්සරහටකගෙන එපා මොකදග හිල බලන්නන්නේ ්‍යාපෘතිය කරපු මහල් නිවාසවල තත්ව ගැන බලන්න්න. අවරුදු හතරන්න පහක්නෑ ස්ෝපානය කඩා වැටිලා වැඩ කරන්නේ නෑ. සමහරවොල සමහර තත්ටු නිවාස කින්ඳා බැහැල තියෙනවා. සමහරල්ලොල බේ බ යටි තල පසකම් ඩාගෙන වැටිලා හරද ව ි පුර . වනಮ್ಲ හಸ ර හල් සಂ ೂರ ಿತ್ತ හි ಲ ಡ ತ ෙන. සමර වාස්ොල නිවසියන්වා අයින් කරල තියෙනවා මොකද පලින්චියයට සුදුසුනෑ අනතුරුදායකයි කියලා. එහහිද තමයි මකවේ මේ ්‍යපෘති මේ ව්‍යාපෘති හැදෙනවානම් ගරු සභාපත්තුමනි මේක මිනිස්සුන්ගේ ජීවන තත්ය දියුණිකිරීම සඳහාව් නිවාස ව්‍යාපෘති වෙන්න ඕනේ. එහම නැතුව ඉඩම ලබා ගැනීමේ අරමුණ ඉදමාරගෙන පෞද්ගල ාංශයට එනත විදශ කොප නි ල වි . මේ නිවාස සහදනකෙන් වෙන්න අර අතමෙන්න්න මිනිසුන් අරන්ගේලා මෙතන්ට ඩම් කිරීම විතරයි ඒවගේම තමයි ගරු සභාපොත්තුමනි දම් මේ අරගෙන බලන්නට දැන් තට්ටු දාහතරට හදපු ගවල් තට්ටු දාාහතරයි ැ ගෙවල් දාහතර දහත්නවා තට්ටු හරට හදපුේවා. දැන් පත්්ේ දවස්ටික යනෝ විදුලිය කපනවා. දැම් විදුලියේ ක්පුවාම ජෙනරට එක තියනවා ඩීසල්නෑ ලිෆ් එක වැඩරන්නේන ඉස්කෝල ඇරල ළමයි යෙනකොට. මයි ල්ල ලිස්්ක ටරන්නේන දල් දෙකට ලයිට්ට කරටක කපනවා ලමයිඉ න්න න දාහතර තටවුවේ දහමනි තටුවේ නමවෙ තටුවේ න්න නමයි විදුලිය ලක න්න න ිස්්ක කළඟ වාඩිවෙලා ොද උට අන්න දියක්න ි්ක වැඩරන්නේන. ඒළඟට රෝගාබාද අයඉන්නවා. ඒගොල්ලන්ට පඩිපෙලදිකේ යන්න බෑ. ඉතාම අසීරුතාවකටේ ජනතාවවද පත්තේලා තියෙනවා. දරු සභාපතිතුමි මොකද අද වෙනකොට ඒ සෝපානවල් වැඩ කරන්න නෑ ජෙනරේටර් එක තියෙනවා. ජනරේටර් එකට දීසල්ටික දෙන්න නාගනිික සංවර්ධන අධිකාරයට සල්ලි නෑ. ඉති මේ කිතාම අවාසනාව තත්ත්යක්. අද මේ කොළඹ නගරයේ තියබෙන නාගරික සංවර්ධනයි අධිකාරියට අයිති හැම මහල් නිවාසයක්ම අදව ව කොට තත්ෙයටට අදත් වෙලාතිරනවා. ඊරට තමයි ඊරංඟ ප්‍රස්තිද මේ මනිස්සුන් ඒක තැන්නොලෙගේ අරන්දෙන්ම. ද සහරය කිිමිරිගස්යාය එන්න ිනිසන්ත් ගල දාලාදින මෝදරට හේනමුල්ලට. පංචිකාවත් එඉන්න මනිසුන්ත් දාලාදින හේනමුල්ලට කොපන විීදෙන්න්න මනිසුන් අ දාලතින හනමුල්ලට. මෝදර හේනමුල්ට ඒ මනිස්සන්ගේ මයිස්කෝල ගේ ළඟමතිය ස්කෝ. මේ කොම අ දා බ පවල් තනට කියීල ධප ගමන් ගරු සාපති තුනේ. එතන දදා ්‍රමය කෝල ෙන් ප්‍රවාාන පාසුකම් නෑ. මය ්‍රීල්ල එකේ වනවන අඩමගනේ අදවනොට රුපියල් හසියා ියයක් න ලමයි අ බියදාන් කල න එක දවසකට ්‍රීවිල් ල න්න. මයි හ කෝලය නෙ නෑමති ලා තියන. කයි තාමක් ේද ජීක තත්යක් අද. මොකද ඒගොල් අරගෙන කියල්ලා. ඇද න ො න හතරක පහ ඉන්න මිනිස්සු රගෙන හිල්ල ඇ මනිසුන්ගේ ඉදම බාගැනීම ර හින්ද රගෙනන තන දම් රනවා මනිසුන් ජී න ත් ය සියල ේවල් ඩාග වැටිලා මයින්ගේ පසල් අධ්‍යාපන ද ො ග තිේ. ඒකඉතාම බරපතර දායයික තත්වයක් ගරු සභාපොත්තුමනි. ඒවගේ තමයි ඊළගට ම කියන්නන දැන් ඊඒ පෙේද අපිදකක් නමවෙනීම මාසේ විසි අත්්‍යෙනිද අල තොටලඟ ප්‍රදශ ීීමාවත්්‍යේ ගෙවල් ගිනිගත්ත. දැන්ඒ ගවල් ගිනිගත්තම ගරු සභාපත්තුමනි දැන් ඒක ඉතන ගෙවල් දෙවිය තිස්තේක අත්තිබුණ. අभිදක විශේෂෙන් අදවනකොට වාර්තාාවක් නිකුත්වෙලා තියෙනවයි කියලා හදන විස්සකට වගේ ප්‍රමාණයකට තමයි ගෙවල් දෙන්න පුළුවන් කියේලා ප්‍රෞත්්ති පලවෙලා තිබන. හො සිේ ස් දෙකෙන් දෙදස් දහනක් අද වෙනකොට ගෙවල් හත්ත හතරක් සම්පූර්ණයෙන් කිනිිගක්ත්ත. ඒකෙවල් හත් අතර ඉන්න මිනිස්තු සහර උදවිය තවම ප්‍රජාශාලා වල ආගික ස්ාන ර ද තවම පදිංච ල් න්ගේ දරුවන් ස්කෝල සවන. නොත් අද දෙෙසිීිය තිස්තකක් තිවුණන තැන ෙවල්ල පවල්ලට දස් දහනමේ. පට අවසාන බාගේ මැදබාගේ වෙනකොට නාගරික සංවර්ධන අධිකාරීිය ෙවල් දෙන්න පටන්ගත්තා. ඒක මූලික අදේරඇටට නිවාස හතලයක් බගේ ඒ ඒ මිනිස්සුන්ට ලබා දුන්නා. නමුත් පාර් ජනාධිපති මැතිවරනේ පරාජඇත් එක්ක ඒ වැඩ සටහන එහෙම නැවතුනා. ති අපි දන්නේ දැංගිතින් කියන අඉදගෙන මේ හිරපු කටිය නියව කීලිනෑ මේගල හොෙන් පදිංචි වෙච්ච කටිය මේ ගොල්ලන්ට වෙන ගවල් තියෙනවායි කෙලක්කේන නත් මකතතියාගන්න ඕනේ දස් දනම වෙනකොට නාගරික සංවර්ධනා. ඒකාර මේ සියවලු දෙනා ගැනම වගවිස්තර හොයලා ඒගොල්ලම මේ සියලු දෙනටම නිවාස ලබාදනවා අයි කියලා ඒත් ඉඩ නිලධාරින් නිකගත්තෙක ඇවිල්ල ඒක මූලික පියවර හැටියට නිවාස හතලියක් ලබාදීල වැඩේ පටන් ගත්ත. හම ජනාධීපති මඇතිවරණෙන් පස්සේ ඒක ක්‍රියාත්මක වුණේ නෑ. එයින්ද අපි කියනවා දරු සබපත්තුම නොබතුවා අපි කියනක් කියන්න කැමති රජයට විශේෂ න්ත්‍ර රන් ෙවල් ගිනි ත් ත ක් බේ. ඒ මන්තියරු ගේ තමයි මේ මිනිසුත් ඇවිල මේරට පුර වැැසියෝ. මේ මනිසුන්ටත් ගිවල් ලබාදීමේ අයිතයේ රජේයට තිබෙනවා. ඒ වගගේීම රජයට තිබෙනවා ඒ ඒ මිනිසුද දැන් තනක් පහක් නැව එකඒක් ෙන එකක තැන්න ජීවත්වන තත්යක්කද උදාවවෙලාතියෙනවා. ඒයිද මේක තවත් ප්‍රමාධද නොකර මානුෂීක ප්‍රශ්නයක් කින්ද ඉතා එක්මනනි මේ මිනිස්සුන්ටත් ගව ලබා දෙන්න කියල අපිඉල්ලා සිතිනවා. ඒවගේම තමයි ගරු සබාපත්තුමනි දැන් විශාල පවල් සංඛ්‍යාවක්කින්නවා කොබ නගර කුළියට. ලවා පවුල් සිද හකිතරවගේ මංහිතවා ඉන්නවා කුලී නිවස්වල ීවත්තයෙන උදවිය. තම කුලි ජීවත්වල නිවස්සන උදව වෙනුවෙන් ප්‍රෙක්් දෙක තුනක් පටන් අරන්තියනවා. එක ප්‍රෙක්් ගත්තමයි ගෙවල් හාරසිය පනහක්තියනවා ්ල මන්ඩල්ලොල දැන් ඒ හදල ඉවරයි. දැනට තියන ආරංචි වනවා එකගේයක්. සාමාන ර්ගාඩි හාර්ශය පනාාගයක් මිලියන දාහයක විකුණන්න හදනයි කිය දැනට තියෙන තොරතුර මදන් එන ඒ සත්්‍යතාව පිළිබාග. ඊළඟට ඔරුගොඩවත්ත ඒගෙවල් එක්දාස් දෙසයක් වගේ හදාගෙන යනවා ඒකත් කුලි පදනම ඉන්න ජනතාවට ලබාගන්න පුළුවන්. ති මම කියන්න කැමති විශේෂයෙන්ම මේ කොළඹ නගරයේ ජීවත්වෙන අඩුආදායෙන් පහල මධ්‍යම පාන්තිකයන්ට මිලියන දාහයක් නං ගවෙවන්න අමාරුව ඇමත්තුමරි. ර ග ල ප මනිසුන් ඒ ගන්න. කොළමනගරේ බහතරයක් ජීවත්න්න ඇමත්තුම සුළු සුළු වරදාාම් කරලා. එක ස්ුවන් රැකිියාවක් කරලලා එඒ මනිස්සු මයි ොමනගරේ බහතරයක්ම ඉන්න. කොළමනගරයට පිටිං ආවිල පදිංචවෙන්න ඉන්න සෙනසුරාදා ඉරිද නිවාඩු දවසකාාවම තමන්ගේ ගම්පල තොට යන මිනිස්සුයින ශාල ප්‍රමාණයක් ඒගොල්ලොයි මධ්‍යම පාන්තික ඉහල්ල ෘතිය ේදන්නය. නමුත් කොළඹ ඉපදිලා. ම මොක්ත ැකයාාවක්තරගෙන ජීවත්ව වෙන මිනිසු, සයට හැතකට වඩා වැඩි ප්‍රමාණයක්ින්වා පහ මදධ්‍යම පාන්තිකයි. අඩආදායම් ලාබින් ගනයට වැැටන උදවේ. ති ඒ මිනිස්සුන්ට මියන හයයක් ගවල මේ ගෙවල් ගන්න බෑකරු ඇමත්තුමනි. ඒහහි මොක් රරි තු විිසුක් ොදන්න මනිස්සන්ට ෙවල් ගන්න පුළුවන් දේද. එහම ැතුව ිය මනි සු ග තිය මිනිස්ස ඇල් වල්ටි රග වා ප්‍ර්ටන විසුඳමක් ලැබෙන්නේන තවතම ප්‍රස්් ිසවා ඒවාගේ තමයි ගරු සබපත්තුම අපි ක් පෞගිය කාල විශේෂෙන් ඕ සිදන් තකක් හැදවා. ඒල්ති වෙන ඕ සි ඩට ගවල් හැසි අටයි. පෞද්ගලික අපිගෙනවා පාට් මට් ගේවා. හලට එට ොලල්ල එලියට් පේසේ ෙවල් පන්සිියක් හැදවා. අප ඒකත් පා ට ක්වයි කවද ගවල් ගත්තිේ ඒ ෙවල් ගත්ේ ෘතිය ේදීන්ට ක් අ ල්ෙ රෙසි ේ ෙව ොක්ම ක් ෘතිය ේදන්ට කියෙ හද ල්ල බලන්න ෘතිය ේදන්න ෙවල්ල ගවල් ලොක්කම ක ල දීක ති. දැන් ඇමති තුමනි සාපත්තුමනි ඕක කරන්න ඩියය ඕනේ නෑන. අද මේ කොලඹ නගර පාටමන් හන ප්‍රයිව් කොම්පැනපර්ට්මන් යෙනන තුන්සිියයක් කාරසියක් වැඩ පටන් අරගෙන යනවා. දැන් කාඩාරි සල්ලි තියෙනවා නන් ඒ කොල්ලන්ට පුළුවන් ඔයපාර්ටමට් එකින් ගන්න ඇයි Uුඩ එකත් මේ එක කරන්න. ද මටගිතන දේ තමයි මේ යුඩිය එක එතකොට මේ යඩියකත් ප්‍රයිවට කොම්පනක් පෙල. හහින්ට මේ Uුඩිය එක මේ වැඩේ කරන්න එපා රාජ්‍ය යතනයක්. එදා යුඩක ගොඩනැග වේ මේ කොළඹ නගරේ නිවාස හදනොකොට ඒකට උපකාරයක් හැටියට ඒක යටිතල පාසුකම් පා පාසුකම් දුණ කිරීමට තමයි නිවාස අමාත්‍යංශයත් එෙක්ක ඒකා අබද්ධ කරගෙන නාගිරික සංවර්ධන අධිකාරය ගොඩනැගව. නමුත් අද වෙනකොට නාගරික සංවර්ධන අධිකාරිය ඒ කට යුත්ත අමතක කරලා අර පෞද්ගලික අර කොම්පනිිකාර යොක් කරන වගේ ගෙල් හදල ගෙවල් හද ඒ ො කිය මිනිස්සුන්ට ෙවල් විකු ඒ වි දෙකත්තියන ඒක කරන්න පයි කියලා අි ඔබතුමාගගේ ඉල්ලන්නවා. ඒවාගේ තමයි ගරු සභාපත්තුමනි අදවනකොට කොලඹ නගර සභා විශාල ප්‍රශ්නයක්ත්තියවා. ඒක තමයි නගර සභාවේ තිබෙන විශාල අත්තර හතරක ඉඩමක් අර දෙමටොට තිබෙන ඉඩමක් ඒක ප්‍රයිව් ඒකත් පෞද්ගලි කොම්පනියකටන්න හදනවා නගරාධිපත්තුමියගේ මුල නගර සාාවම විරුද්ධැයි මේේ ක්‍රියාවට නගරාධිපතිතුමිය නාධිපත්තුමාගේ බලයාරගෙන එතුම හදනවා ෝට හසක. ඒන ඉඩම සුනාගාරය කියලක් කියෙනවා. ඒ ඉඩම පෞද්ගලි කොප නි කට න්න අ ර හ රක් ේ ඉඩම. ඒ හින්ද අපි මතක් කරන්න කැමති ගරු ගැමතිතුමනි. ඔබතුමා නාගරික සංවර්ධන හින්ද කොළඹ නගරයටම තියෙන සෝට හෞස්සක මේක විතරක් නෙමයි පෑලියකොඩ කොළොන්නාව දෙයි වලගල්කිස්ස කෝට්ටේ මේ හැම නගර සභාවක්ම පාවිච්චි කරන සෝට හෞස්සක තමයි මේක. ඒහින්ද මේ ඉඩම නං දෙන්න යන්නන්නේ පා නගරාධපතිතුමියගේ හිමතට මුලු නගර සබාම මේක විරුද්ධයි. ඒහින්ද අපි පොතුමාටගේ කියෙනවා මේ ගැත්තුතුමාාවගේ. අවධාන ොමු කර මේ වැඩේ නවත්තන්න ඊරගට ගරු සාපත්තුමනි. දක් විශේෂෙන් ආදවෙනනකොට පත්තරවල ොකක්ද හෙටලයින්න එක. ඒහෙල්ලයින්න එක තමයි දැන් ඌෂනකෝෂ භිකුණනක තත්වයකට ජනතාව ගිහිලාතිේේ. ඇයිඒ! දැන් මිනිුස්තු තමන්ගේ අවයව විකුණනා ජීවත්්‍යයන තත්වේකට උදාාවවෙලාතියෙනවා ඇයි ගෙර රතරම්ඹට ටි උගස්තේල තියෙන ඊලනට ගෙදරතින හැම බාන්ඩයක්මකිිල ගස්තේල ැන් විිුුණන්න්න දෙයක් නෑ මිනිස්තු තමන්ගේ ජීවත්වීම සඳහා තමන්ගේ ඇන්ගේ තිබෙන අවයව පවා බිකුණන්නාද පත්වෙලාතියෙනවා තමන්ගේ දවාදරුවන් නාරක්ෂා කරන්න. නත් රට මේ තත්වේට පත්කර පූතවිය ඒගොල් හොඳගින්න්න. ගොල්ලIPය එක එනවා ඒ ගොල්ල ව VIPය එකෙන් යනවා නමුත් මේරටේ අයිංසක ජනතාවට අද ජීවත්වෙන්න්න බැරුව. තමන්ගේ අවයව විකුණලා ජීවත්යෙන තත්ත්යකට අද මේ රට පත්කරලතියවා මේ පාලකයගරු සාපොත්තුමනිි ඒහහින්ද අපි කියනවා අඉඳගෙන. අද මේරටේ ජනතාව ජීවත් කරවීම යම් වැඩපිළිවලක්හදන්නවා කාලවගේ නමයි අවසාන කරන්නා. කොළඹ නගරය කියල කියන්නේ. විශේෂෙන්ම නෙළුම් කුලන නෙළුම් පොකුණන මෙවා නෙමයි කොළඹ නගරය කියල කියන්න ො නගර ක්ෂානකයි. න දුපත් ජනතාව ජීවත්්‍යනන් මේ නගරයක් රතේ දියුණුව කියලකයනන්නේ නගරේ දියුණු කරන්න නේ නගර දියුණු කනවායි කලකයනේ ත් නගරයේ ගඩනැකිල හදෙක විදරක්න්නනමේ නගරයේ ජීවත්වන ජනතාවගේ ජීවන තත්වය දියුණු කිරීම තමයි නගේ පිියුණුරන කෙල න මක් කරම මගේ ව ල් පව .